විත බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ සංචරණ සීමාවක් පනවලා තියෙනවා. ඒ අනුව කුමන හේතුවක් මතවත් බස්නාහිර පළාතෙන් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද හෙට එවාගෙම සෙනසුරාදා සහ ඉරිදා මේ දින හතරක කාලය තුළ බස්නාහිර පළාතේ පදිච්චිකරුවන් එවාගෙම තාවකාලිකව නවතන්ගෙන සිටින අය සියලු දෙනෙක්ම බස්නාහිර පළාත තුළ රැඳී සිටින්න ඕනේ. එවාගෙම බස්නාහිර පළාතෙන් පිටතට කිසිම ආකාරයක පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ. කෙසේ නමුත් බස්නාහිර පළාත තුළට ඇතුළු වීමට බාධාවක් නැහැ. යම් කෙනෙකුට බස්නාහිර පළාතට ඇතුළු වෙන්න පුළුවන්. එසේ ඇතුළු වුවත් නැවත පිටවීමට හැකියාව ලැබෙන්නේ ඉරිදායින් පසුව, ඒ කියන්නේ සඳුදා දිනේ. පොලිසිය මීට පෙර නිකුත් කරලා තියෙනවා යම් ආයතන 112ක සේවක සේවිකාවන්ට හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමට. නමුත් එය මේ සඳහා අදාළ වෙන්නේ නැහැ. ඒ චක්‍රලේඛනය අවලංගු කර තිබෙනවා. බස්නාහිර පළාතේ සංචරණය සාමාන්‍ය පරිදි සිදු කරන්න පුළුවන් පළාත තුළ මාර්ග තුළ ඒ ආකාරයට ගමන් බිමන් සිදු වෙනවා. බස්නාහිර පළාතේ ඇති ලොක්ඩවුන් කර ප්‍රදේශවල අයට එවැනි සංචරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් නිවෙස් වලට වී රැඳී සිටිය යුතුයි. ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා යම් කිසි කෙනෙක් බස්නාහිර පළාතෙන් පැමිණෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරව විමර්ශනයක් කරන්න ඒ නවාතැන්ගෙන සිටින ස්ථාන අධීක්ෂණයට ලක් කරලා ඔවුන් එම ස්ථානවල නිරෝධායනයට ලක් කරන ලෙසට. ඉතින් ඒ නිසා නිවෙස්වලම බස්නාහිර පළාත තුලම රැඳී සිටීම අනිවාර්ය වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.